ආයුබෝවන් ළමයිනේ අද අපි ගස්වැල් හා පරිසරය විනාශ කරන විට සිදුවන හානිකර බලපෑම ගැන ඉගෙන ගනිමු. ගස්වැල් අපගේ පරිසරයේ සහ අපගේ ජීවිතවල වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. එබැවින් අපි ඒවා ආරක්ෂා කර අනාගතයට ඉතුරු කළ යුත්තේ ඇයිදයි කියලා හොයලා බලන්න. වන විනාශය කියන්නේ වනාන්තර සහිත ප්‍රදේශයකින් ගස්වැල් තුරුලතා ඉවත් කිරීම. වන විනාශය නරක බලපෑම දුරදිග යන අතර පරිසරයට හා මානව සමාජයට බලපෑම් ඇති කරනවා. ඒවයි ප්‍රධාන අහිතකර බලපෑම් කීපයක් අපි දැන් සාකච්ඡා කරලා බලමු. ජෛව විවිධත්වය අහිමිවීමේ පළවෙනි කරුණ ලෙස අල්ලලා මේක ගැන පොඩ්ඩක් කතා කරලා බලමු. වනාන්තර විශාල ශාඛා සත්ව විශේෂ රාශියකට නිවහන වෙනවා. වන විනාශය ඔවුන්ගේ වාසස්ථාන කඩාකප්පල් කරන අතර ජෛව විවිධත්වය අහිමිවීමට මේක හේතුවක් වෙනවා. ඒ ප්‍රතිඵලයක් ලෙස බොහෝ අද්විතීය එතකොට නැත්නම් ඒ දේශයට සීමා වූ ශාඛා සත්ව කොටස් වඳවීමේ තර්ජනයට ලක්වීමට ඉඩ තියෙනවා. දේශගුණික විපර්යාස දේශගුණික නියාමනය කිරීමේදී ගස්වැල් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. ඒවා ගෝලීය උණුසුම ඉහළ යාමට දායක වන හරිතාගාර වායුවක් වන කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කර ඔක්සිජන් මුදා හරිනවා. වනාන්තර එළිපෙළ කරනට ගස්වල ගබඩා කරලා තියෙන කාබන් ඩයොක්සයිඩ් ආයි පරිසරයට මුදා හරිනවා. මේකෙන් විශාල දේශගුණික විපර්යාස වලට මුළු ලෝකයම ලක් වෙනවා. ඊට පස්සේ පාංශු ඛාදනය ගැන සලකලා බලනකොට පාංශු ඛාදනය ගස්වල මුල් වලින් තමයි පස බැඳිලා තියෙන්නේ. කොට සුළඟින් හා ජලයෙන් පාංශු ඛාදනය වෙනවා. වන විනාශය නිසා පස මූලිකව නිරාවරණය වෙනවා. ඒකෙන් ඛාදනය ඇති වෙනවා. සාරවත් බව අඩු වෙනවා. පස්සේ සාවසාන වශයෙන් නාය යාම සහ වියලි නියඟ මුඩු බිම්බවට පත් වෙනවා. ඊට පස්සේ ජල චක්‍රය ගැන කල්පනා කරනකොට ජල චක්‍රය කඩා කප්පල් වෙනවා මේකේ. ජල චක්‍රයේ ගස් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. ඔවුන් පොළවෙන් ජලය උරාගෙන ඒවත් වායුගෝලයට මුදාහරනවා උත්සේදන ක්‍රියාවලයක් මාර්ගයෙන්. වනාන්තර විනාශ කිරීම මගින් මෙම ජල චක්‍රය කඩාකප්පලයක්. මේක ප්‍රාදේශීය ගෝලීය වර්ෂාපතන රටාවේ වෙනස් වීමෙන් ජලයේ ගුණාත්මක භාවය අඩුවීමට හේතු වෙනවා. ස්වභාවික සම්පත් අහිමි වීම ඊළඟට අපි බලනවා. මේකෙදී වනාන්තර දැව ඖෂධීය සාකසා තැව නොවන වනාන්තර නිෂ්පාදන වැටි වටිනා සම්පත් රාශියක් අපිට මේ පරිසරය මගින් සපයනවා. වන විනාශයේ ප්‍රතිඵලයක් ලෙස මෙම සම්පත් අහිමීම හා ඒවා මත යැපෙන අපේ ප්‍රජාවේ ජීවනෝපායන්ට විශාල ලෙස බලපෑම් එල්ල කරනවා. ආදිවාසීන්ට ලැබෙන ප්‍රයෝජන බොහෝ ආදිවාසීන් ජීවත් වෙන්නේ මේ වනාන්තර ආශ්‍රිත ගැඹුරු සංස්කෘතීන් වල ආධ්‍යාත්මික සහ ආර්ථික සම්බන්ධතා රටා ඇති කරගෙන. වන විනාශය නිසා ඔවුන්ගේ ජීවන රටාවට විශාල තර්ජනයක් ඇති වෙනවා. ඒ වගේම පාරම්පරික දැනුම සංස්කෘතික උරුමයන් අහිමීමට මේක හේතු වෙනවා. ඊට පස්සේ හරිතාගාර වායු විමෝචනය වැඩිවීම වනාන්තර විනාශ කිරීමෙන් පසු ගස් පිළිස්සන දිරාපත් වන විට කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයට මුදා හරිනවා. හරිතාගාර වායු විමෝචනයට මේකෙන් දායකත්වය දෙනවා. මේ දේශගුණ විපර්යාසවලට තව දුරටත් උග්‍ර කරනවා. ඊට පස්සේ අපි මේකේ පරිසරය බලුවාම පරිසරයේ සුන්දරත්වය ඇති වෙන්නේ වනාන්තර නිසා. බොහෝ අවස්ථාවල වනාන්තර වුන්ට පිරිනමන සුන්දරත්වය සහ ජෛව විවිධත්වය අගය කරන සංචාරකයන් ආකර්ෂණය කරනවා එක පැත්තකින්. දැන් වන විනාශය මෙම ප්‍රදේශවලට ආකර්ෂණය අඩු කරනවා. පාරිසරික සංචාරක සහ යාසිත කර්මාන්ත ආර්ථික ප්‍රතිලාභ පහත වැටීමට මේ වනාන්තර අහිමීම නැත්තම් ගස්වැල් එලිපෙල් කිරීම තුඩු දෙනවා. ඒ වගේම ගම් වතුර සහ නියඟ වැඩිවීම ජලය අවශෝෂණය කළ ගබඩා කිරීම මගින් ගම් වතුරට එරෙහිව ගස් ස්වභාවික ආරක්ෂණයක් ලෙස ක්‍රියා කරනවා. වනාන්තර නොමැතිව ජලය ඉක්මනින් ගලා යන නිසා සහ ඵලදායක ලෙස නියාමනය නොකිරීම නිසා ගම් වතුර හා නියඟ අවදානම වැඩි වෙනවා. අකට අපි බැලුවොත් දේශීය දැනුම කඩාකප්පල් ඖෂධීය දැනුම කඩාකප්පල් වීම නැත්නම් වනාන්තර යනු පාරම්පරාගත ගණනාවක් පුරා ආදිවාසී ප්‍රජාවන් විසින් භාවිතා කරන ලද ඖෂධීය ශාකවල පොහොසත් මූලාශ්‍රයක් වුණා. එතකොට වන විනාශය සමග මෙම දැනුම නැති වීගෙන ගියා. ඒ වගේම සාම්ප්‍රදායික සෞඛ්‍ය සේවා පද්ධතිවල විශේෂ විදියට මේක බලපෑවා. මේ වන විනාශයේ බොහෝ අයපත් බලපෑම් කීපයක් පමණයි මේ අපි කතා කරේ. මීට අමතරව මෙම දියවී යාම, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම වැනි බරපතල කාරණා තියෙනවා කතා කරන්න. ඊළඟට මේක අනාගත පරපුරේ ප්‍රයෝජනය සඳහා අපගේ වනාන්තර ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කිරීම දැනුවත් කිරීම අපේ යුතුයකමක් වෙනවා. ඒ වගේම වනයේ වැවීම, ගස් කපනවට වඩා වනයේ වැවීම අපි මූලික කරලා සලකනවා. මේක ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු සුද්ධ කරගෙන යන්න ඕනේ. පොඩි කාලෙම අපි පුරුදු වෙන්න ඕනේ ගස් සිට අත්තක් කපනවට වඩා, ගහක් කපනවට වඩා, වැලක් කපනවට වඩා ගහක් සිටවන්න. අවසාන වශයෙන් බොහොම ස්තුතියි.